2019 IPL අවසන් මහ තරගයේ අවසාන පන්දුව වෙනකන් තරගයේ වැඩි වාසි ලබාගෙන හිටියේ චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම. තරගයේ 19 වෙනි පන්දුවාරයේ යවපු ජස්ප්‍රීට් බුම්රා යවපු පන්දුවක් කඩුළු රකින්න ක්‍රීඩක ක්වින්ටින් ඩී කොක් අතින් අනපේක්ෂිත විදියට අතහැරිලා 40 සීමාවට යාමත් එක්ක ඒ අවසනාව තවත් තහවුරු වුණා. ඒ හතර නොදුන්න නම් අවසන් පන්දුවාරයේ චෙන්නයි කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 13ක් ලබා ගත යුතුව තිබුණා. හැබැයි ඒ අතරැද්දේක අවසන් පන්දුවාරයට අවශ්‍ය ලකුණු ගාන ලකුණු 9ට අඩු වුණා. අවසන් පන්දුවාරයේ යවන්න බාරුණේ මාලිංගට. මාලි හමුවේ ප්‍රතිවාදී කණ්ඩායමේ ප්‍රතිකරුවන් වුණේ රවින්ද්‍ර ජඩේජා ෂේන් වොට්සන්. මේ දින හමුවේ ලකුණු 9ක් නොදී ඉන්න එක බැලු බැල්මට අමාරු වැඩක්. තරගයේ 19 වෙනි පන්දුවාරයේ පළවෙනි පන්දුව මාලිංග වොට්සන්ට යොමු කළේ යෝග පන්දුවක්. ඒ පන්දුවට වොට්සන් එක ලකුණක් ලබා ගැනීමත් එක්ක අවශ්‍ය ඉලක්කයේ පන්දු 5ට ලකුණු 8ක් බවට පත් වුණා. දෙවෙනි පන්දුවත් යෝග පන්දුවක්. උත්සාහ කළත් පහර දෙන්න අමාරු සීමාවේ ෆුල් ටොස් පන්දුවක් විදියට වැටුණු පන්දුවට ජඩේජා තවත් එක ලකුණක් ලබා ගත්තා. තීරණාත්මක ඕවරේ 3 වෙනි පන්දුව නැවතත් වොට්සන්ට යොමු වුණේ යෝක පන්දුවක්. ඒ පන්දුවට එල්ල කළ පහර ලොන්ඩන් කලාපයට යද්දී ප්‍රතිකරුව ලකුණු 2ක් කණ්ඩායමට එකතු කරගත්තේ ඉලක්කයේ පන්දු 3කට ලකුණු 5ක් බවට අඩු කරගෙන. ඒ කියන්නේ එක පහරකින් තරගයේ ඉර නම එතන ඉඳන් තීරණය වෙන්න වැඩ හැදිලා තිබුණේ. 4 වෙනි පන්දුවත් එල්ලුණේ යෝක පන්දුවක්. ඒ පන්දුවට වොට්සන් ලකුණු 2ක් ලබා ගන්න උත්සාහ කරද්දී ඩිප් පොයින්ට් පන්දු රැකපු ක්‍රොනාල් පාණ්ඩ්‍යා පන්දුව කඩුළු රකින්න අන්තයට එල්ල කිරීමත් එක්ක වොට්සන්ගේ ඉනිම නිමා වුණේ දුවද්දී දැවිගේ ක්‍රීඩකෙක් විදිහට. 5 වෙනි පන්දුවට පිටිට ආපු සාල්ඩු තාකුන් 5 වෙනි පන්දුවට ලකුණු 2ක් ගත්තේ අවසාන පන්දුවට ඉලක්කයේ ලකුණු 2කට අඩු කරගෙන. තරගයේ අවසාන පන්දුවට තාකුරු එක ලකුණක් ගත්තා නම් තරගයේ සුපිරි පන්දුවාරයට යනවා. ලකුණු 2ක් ගත්තා නම් තරගයේ ජයග්‍රහණය චෙන්නයි කණ්ඩායමට ලැබෙනවා. අවසාන පන්දුව යවපු මාලි අවසාන පන්දුව වේගයේ අඩාල කළ යෝක පන්දුවක් විදිහට යොමු කරන්නේ. තාකුරුගේ පා ආවරණයේ පන්දුව වැදීමත් එක්ක කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවන තාකුරු පිටියෙන් ඉවත් වෙනවා. තරගයේ ජයග්‍රහණය මුම්බයි කණ්ඩායමට ලැබෙනවා. මේ ජයග්‍රහණයෙන් පස්සේ මාලිට ලොකු ප්‍රතිචාර ලැබෙද්දී අවසාන පන්දුවාරයේ වොට්සන් දවා ගන්න හොඳ පන්දු රැකීමක නිරත වුණු ක්‍රුණාල් පාණ්ඩේ කියන්නේ තරගයේ දිනුවේ මාලිගේ සුපිරි හැකියාව නිසා කියලා. තරගයේ මේ විදිහට අවසන් කරන්න හේතුනේ මාලිගේ සුපිරි හැකියාව. මට පන්දු රකින්නෙක් විදිහට පොඩි දායකත්වයක් අවසාන පන්දුවාරයේ දෙන්න පුළුවන් වුණා. ඒ අරුණම අන්තිම පන්දුවාරයේ සම්පූර්ණයෙන්ම මාලිංගගේ සුපිරි හැකියාව දැක්කේ. පන්දුවාර 3කට ලකුණු 40ක් දීලා ඉන්න වෙලාවක අවසාන පන්දුවාරයේ මේ තරම් තීරණාත්මක වෙලාවක මේ තරම් හොඳට යවන්න SMC ක්‍රීඩකෙකුට බෑ. ඒක තනිකර ඔහුගේ හැකියාව වගේම අත්දැකීම් එක්ක ලැබුණු දෙයක්. ඔය විදිහට තමයි ක්‍රුණාල් 2019 IPL අවසන් තරගය ගැන මතකය අවදි කළේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවේ තින් ඔබට සුබ දවසක්.